සුබදවසක් හැමෝටම. ඉතින් ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්න මගේ දෙවෙනි බ්ලොග් එකත් එක්ක. පළවෙනි ගමන ගියේ අලගල්ලේ. ඉතින් අද අපි යන්න බලාපොරොත්තු වෙන්නේ දඹාන, සොරබොර, ඒ වගේම බේසම. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. දඹානේ ආදිවාසී ගම්මාන හතක් තියෙනවා. වාකරේ, පොල්ලෙබැද්ද, ඊට පස්සේ රතුගල, දඹාන, හිනානිගල, ඊට පස්සේ මූතූර්, තව එකක් තියෙනවා මට ඒක හරියට මතක නැහැ. ඉතින් මේ ටික තමයි මම දන්න ටික. ඊට අමතරව තව මොනවා හරි තියෙනවා නම් දන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. මේකන්නේ ආදිවාසී නායකතුමාගේ ගෙදර. ඉතින් අපි ආදිවාසී නායකතුමාගේ නිවසට ගිහිල්ලා දැන් අපව එන ගමන් ඉන්නේ. එතුමාගේ වෛද්‍ය ශාස්ත්‍රය ගොඩක් ජනප්‍රියයි. ඉතින් ඔයගොල්ලෝ මෙහා આવොත් එහෙම තෙල් බෙහෙත් ගන්න පුළුවන්. ඒ වගේම මී පැණි, ඔයගොල්ලෝ ආහාර පාන ගන්න පුළුවන්. සාම්ප්‍රදායික ආහාර පාන. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලන්ගේ සාම්ප්‍රදායික අංග, විශේෂයෙන්ම කිරිකුරහ වගේ නර්තන බලන්න පුළුවන්. ඉතින් නර්තන බලනවා නම්, ඒ වගේම ඒවා වීඩියෝ කරනවා නම් ඒකට ගාණක් ගෙවන්න වෙනවා. ඉතින් දැන් ගුණවර්ධ නැත්තොයි තවර වාකරේ නායකතුමා ඉන්නවා. එතුමාල එක කතා කරන්න පුළුවන් ඒ ගොඩක් වෙලාවට බලමු අපි. මේ අක්තෝ ඉඳින්නේ වාකරේට එහා පැත්තේ මෙහා පැත්තේ මම ගිහිල්ලා නැහැ. මූතුරු කියන ඒ ගම. ඒකේ ත්‍රිකුණාමලේ ඩිස්ත්‍රික්කේ. පොල්ලෙබැද්ද. රතුගල. දලුකාන. හේනානිගල. ওই ගම්මාන හත තමයි දැනට ඉතිරිලා තියෙන්නේ. මේ වගේ ඉන්න ඒ අයට මොනවා හරි සේවයක් දෙනවා නම් ලොකු දෙයක්. random නෙමෙයි මේ අර දැන් ඔබතුමාලා ඇත්තමයි මේකේ ආවේ. මේ නායකතුමා මේ පරිසරයක් හදාගෙන මේ කැලේ අරස්සා කියන්නේ තිබිච්ච හින්දානේ මේ ඇවිල්ලා ඉන්නේ. ඒ හින්දා තමයි මේ හැමෝම මේක බලන්නේ. තමයි මේ කැලපොඩි මංගච්ච නුවර ගලේ. ඔව් නුවර ගලේ. දවස් දෙකක් හිටියා. ඔව් දවස් දෙකක් හිටියා. වීඩියෝ මම හිතෙන් දෙන්නවා. ඇත්තන්ට මම ඇත්තෝ කවි පොජ කිත්ලා. ඔය කවි පොජ නැවතවාරයක් ඉතින් කතා දාන්න කියලා කවි පොජ කිත්ලා කිය ඇත්තෝ කතා දානවා. එහෙනම් එන මේ ඇත්තෝ කවි පොජ කිත්ලා එක එකෙන් හැබැයි අතර වෙන්න ඕකනේ වැඩේ වෙලා කමන්නේ. ඉනි මං මොටොද ගත් උඩ යන රිල උන්ට පන්දන් මොටොද දිය ඇට යන කිඹලුන්ට හල් මොටොද තන කොල කන ගොන්නොන්ට කෙල්ලන් මොටොද රස් සානැති කොල්ලන්ට රන්වන් නෙරන්වන් රන්වන් ලඳුනි තොට නිල්වන් වරල පීගාලා පිට දිගට රන්වන් අතක් දමමින් කල ගෙඩියවට සෙල්ලම් ගමනකෙන් නෙනවද ලිඳ ළඟට. ඊළඟට අපි යන්න හදන්නේ දඹානේ ආදිවාසී ගම්මානේ කෞතුකාගාරය. Oh.
වාසි ගම්මානේ කෞතුකාගාරයට ගිහිල්ලා ඒක ඇතුළු වීඩියෝ කරන්න දෙන්නයි කියලා අපි වීඩියෝ කරේ නෑ. ඉතින් ඒක ඇතුළු බලන්න ඕන කියලා 50ක ටිකට් එකක් අය කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම එන්න ආදිවාසි ගම්මානේට. මොකද ඒක මේ කාලේ ඒගොල්ලන්ට ලොකු බැව්වක් වෙයි. සොරබොර වැවටෙන්න ප්‍රධාන මාර්ගය ඉඳලා කිලෝමීටරයක විතර දුරක් තියෙනවා. ඒ දුර අපි ඇවිල්ලා බයික් දාලා ආවේ. මේ වෙන්න පුළුවන් බෝට්ටුව යන්න. බේසමෙන් නාලා අපෝ යන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ 900ද මාලා පාල් කපලමන ගිනා වෙන 900 ගාන. ඒ වාජනයක් ගෙනින්කො. දවල් කෑමට අපිට තියෙනවා ගව් මාළු. ඒ වගේම පොල් සම්බෝලයක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම බත් තියෙනවා. සතුරු දුම දාගෙන වැඩ. ලහිරු වටෙන් පිටින් යන ලෙක් කරන එක පැත්තක තියලා උයන්න පටන් ගෙන තියෙනවා. කිරි කෑමක් හදනවා.
දැන් අපි කන්න යන්නේ ඉතින් වෙලාව 5යි. පුළුවන් තරම් ඉක්මනට කාලේ යන්න ඕනේ බේසමට. ඉතින් අද ගමන මාර වටිනවා. දැන් ගිහිල්ලා කමු අපි පුළුවන් තරම් කාලේ යක් බේසමට. උයපතෙන් අස්කර අපි මොනවද දාලා යන්නේ තියෙන ඔක්කොම දැන් අපි බෑග් වලට දාගත්තා ආපහු දැන් අපි යනවා ඉතින් තවත් දවසක යන බලාපොරොත්තුෙන් තමයි යන්නේ දැන් යනවා බේසමට යා දාන්න ඕනද අයි අපේ ගෙදර උයලා තියෙන බලා රොටි ආදලා තියෙන අයිම රොටි කනවනේ බේසම කියන්නේ මේක තමයි බේසම එහා පැත්තේ වටේ view එක. ඉතින් තියෙනවා කුඹුරු ටික. මේ තියෙන්නේ බේසම. කොහොම හරි පොඩි කන්නලා තිබ්බ ආසාව මෙතෙන්ට එන එක බලමු මෙතන නාල කොයි වගේද කියලා. බේසමෙන් නාල අපි එහෙමම කෙලින්ම ආවේ ලහිරුලාගේ ගෙදර. ඉතින් අද ගමනට එකතු වුණා චාමර චතුර රසිදු වගීස ඒ වගේම ලහිරු අද වීඩියෝ අපි මෙතනින් නවත්තනවා ඉතින් තවත් දවසක මේ වගේ වීඩියෝකින් හමු වෙමු සුබ දවසක්